දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද තමයි 500 වෙනි ටෙලිවැකිය ලියන්නේ. ඔබ දන්නවා ටෙලිවැකිය ලිවීමේ අරමුණ නේද? වදින තැනකට වැදේවා, රිදෙන තැනකට රිදේවා, වැදී රිදී හෝ හැදේවා කියන එකනේ අපේ පරමාර්ථය නේද? හැදෙන එක කොහොම වුණත් රිදෙන බව නම් ඉතින් අපි හොඳට දන්නවා. හොඳේ මේ 500 වෙනි ටෙලිවැකියේදී මුලින්ම එකක් ලියන්නම්. මේ එන්නේ යක්ෂයාගේ හෝරාව. ඔව්, යක්ෂයාගේ හෝරාව. යක්ෂයෝ වර්ග දෙකක් මේ වෙලාවේ එළියට එනවා. මේ යක්ෂයාගේ හෝරාව එළඹෙන්න හේතුව තමයි මැතිවරණ. හොඳේ මැතිවරණ. මේක තීරණාත්මක මැතිවරණ සමයක්. ඒ නිසා දේශපාලන පාතාලයට අයිති යක්ෂීන් එළියට එනවාමයි. හොඳේ ඒ සක්‍රීය පුරවැසියන් බිලිගනු සඳහායි. හරිය, දෙවෙනි යක්ෂා ගමනේ තමයි ඔය මැතිවරණයේ උදෙසාම බොරු පැල කරන රටේ දැවෙන ප්‍රශ්න වෙනස් කරන්නට විවිධ දෑ කරලියට ගේන සමහර මාධ්‍ය. හොඳේ සමහර මාධ්‍ය. ගම්පතුල් දෙබෑ කරගෙන චීන කරඬු කරගහගෙන නේද? ආයේ එක එක ජාතිය වීරකාව්‍ය නේද? ඒ වගේ නිර්මාණත් අනිවාර්යයෙන්ම මේ කාලවකවානුවේ එළියටෙන්ට නියමිතයි. හොඳේ, ඔව්, දැනටමත් එහෙම ඒවා සිදු කරමින් පවතිනවා. දැන් එක හොඳක් තියෙන්නේ, ඔය හිතන තරම් ලේසියෙන් රට, ජාතිය, ආගම සහ විදේශ කුමන්ත්‍රණ කියන ඔය සාධක හතර, රට, ජාතිය, ආගම සහ විදේශ කුමන්ත්‍රණ, හරිද? ඒවයින් රට ගලවා ගැනීමේ විරුවන්ව එහෙම ලීසින් දැන් එළියට ගේන්න අමාරුයි. මොකද ආපු කෙනා හොඳටම කරලානේ ගියේ නේද? ඒකම අද රටවැසියා දන්නවා. රට, ජාතිය, ආගම සහ ඔය විදේශ කුමන්ත්‍රණ කියන සාධක හතරෙන් රට බේරගන්න එන විරුවන් එක්කෝ ඇමරිකන්, එහෙම නැත්නම් වෙන කොහේ හෝ රටක පුරවැසියන් කියලා. හොඳේ, හොඳට දන්නවා රටවැසියෝ දැන් දන්නවා. ඒ නිසා පුරවැසියන් ලෙස දැන් වහාම හොඳ සිහියෙන් යුක්තව ක්‍රියා කිරීම හරි වැදගත්. සිහිය නැති අයට සිහිය එන විදිහට කියලා දෙන්නත් ඕනේ. හොඳේ, දැන් අද ලියන්ට හිටිය ඇත්තටම මේ රටේ ආර්ථිකයේ සැබෑ ගණන් හිලව් ටික. නමුත් ඊට වඩා මේ අර ඔන් අරයිවල් වීසා කතාව කිව යුතුයි කියලා හිතුවා. එතකොට ඔබට තේරේවි මේක මොනතරම් මජර දේශපාලනඥයෝ ඉන්න, මොනතරම් මජර දේශපාලනඥයෝ ඉන්න රටක්ද කියලා. හොඳේ, මුලින්ම ගුවන් තොටුපළේදී අර හඬ නැගූ නීතිඥ කුමාරසිංහ කියන තරුණයාට ආචාර කළ යුතුයි. ඔහු සක්‍රීය පුරවැසියෙක්, ප්‍රශ්න කරන පුරවැසියෙක්, හඬ නගන පුරවැසියෙක්. හොඳේ, ඔහු හඬ නැගුවේ නැත්තම් මේ කතාව එළියට එන්නේ නැහැ. හරිය, ඒ වගේමයි ඒ හඬ නැගීම, ඒ සක්‍රීය පුරවැසියව ජංගම දුරකථන වලින් රෙකෝඩ් කරපු සක්‍රීය මිනිසුන් සමාජ මාධ්‍යට මුදාහැරියා. ඕ, ඒ අයටත් ස්තුතියි. හොඳේ, දැන් බලමු කතාව මොකක්ද කියලා නේද? රටකට ඇතුළු වීමට අවසර ගැනීමට තමයි ඔය සරලව වීසා කියලා කියන්නේ. හරිය, අපේ රටට ඇතුළුීමේදී වීසා ගන්න ක්‍රමය මුලින්ම හඳුන්වලා දීලා තින්නේ 1955 දී විතර තමයි. හරිය, වීසා ගන්න ක්‍රම තුනක් පැහැදිලිව පේන්න තියෙනවා. එකක් තමයි ඒ අදාළ රටේ තානාපති කාර්යාලයට ගිහිල්ලා අයදුම්පත් බාර දීම. හොඳේ, දැන් ඔය මේ දවස්වල ඔය ලංකාව ඇතුළේ තියෙන හැම තානාපති කාර්යාලයක් ළඟම හෝගාල සෙනගනේ නේද ඔය එළියේ ඉන්නේ? හරිද, ඊළඟ ක්‍රමයේ තමයි ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට වීසා ඉල්ලීම. හොඳේ, තුන්වෙනි ක්‍රමයේ තමයි ඔන් අරයිවල් වීසා. ඒ කියන්නේ ගුවන් තොටුපළට ඇවිල්ලා වීසා ඉල්ලීම. හරිය, දැන් ඔන්ලයින් සංචාරක වීසා ක්‍රමයේ අපේ රටට හඳුන්වන දුන්නේ 2012 දී විතර. දැන් අවුරුදු 12ක් විතර ගිහිල්ලා තියෙන්නේ. හොඳේ, කවුද මේ කටයුත්ත ක්‍රියාත්මක කළේ? ආගමන විගමන දෙපාර්තමේන්තුවයි රාජ්‍ය ආයතනයක් වෙන, මතක තියාගන්න, රාජ්‍ය ආයතනයක් වෙන SLT මොබිටෙල් ආයතනයයි. දැන් 2012 ඉඳලා කිසිම ප්‍රශ්නයක්, ගැටලුවක්, පෝලිමක් නැතුව හරි අපූර්වට මේ ක්‍රමය අවුරුදු 12 ක්‍රියාත්මක වෙලා තියෙනවනේ නේද? දැන් මේ හදිස්සියෙම ඇති වුණු කුලප්පුව මොකක්ද අප්පා? මේ වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමකට දෙන්න නේද? අමුතු හේතු තියෙන්න එපායි. මොනවද හේතු? ඈ, ලෝකයේ තියෙන හොඳම සමාගම වුණත් ගේන්න හේතුවක් එපායි නේද? රටට එන විදේශිකයින්ට වීසා නිකුත් කරගන්න
බැරි තරමටම අටපට්ටම් වුණු ෆේල් රාජ්‍යයක්ද මේක. ඈ දැන් මේ ටිරාන් කියන හැටියට මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලෝකේ තියෙන අංක එකේ හොඳම සමාගමලු. හරි. ඉතින් මේ සමාගම දැන් ලංකාවට ගෙනල්ලා ලංකාවට ඇවිල්ලා ඔහෙලා එන සංචාරකින්ට දෙන්න හදපු ලංකාවේ ආණ්ඩුවට දෙන්න බැරි අපේ රට මේ තාක් කරපු වීසා ක්‍රමය ඇතුලේ දෙන්න බැරි මේ සමාගමට විතරක් අපේ අයට දෙන්න පුළුවන් අලුත් පහසුකම කියන්ටක බලන්න. අලුත් පහසුකම දිග පෝලින්ද? ඈ ආපු දවසේම දුන්නේ දිග පෝලිමක් නේද? අපේ ආණ්ඩුවට සංචාරකීන් වෙනුවෙන් දෙන්න බැරි කිසිම අලුත් දෙයක්, හරිද, කිසිම අලුත් සේවාවක් මේ සමාගමට මේ රට ඇතුලේ දෙන්න පුළුවන් කමක් නැහැ. හරිද? එහෙම කිසිම අලුත් සේවාවක් දෙන්නෙත් නැත්තම්, හරිද? හැබැයි සංචාරකයෙකුගෙන් වැඩිපුර ඩොලර් 25ක් අය කරනවා. ඩොලර් 25ක් කියන්නේ කීයක්ද? රුපියල් වලින් බලන්න ඩොලරේ රුපියල් 297යි අද. හරිද? එහෙම ගත්තොත් රුපියල් 297 වැඩි කිරීම ඩොලර් 25. එතකොට රුපියල් 7425යි. එක සංචාරකයෙකුගෙන්, හරිය? එක සංචාරකයෙකුගෙන්. දැන් මේ අපි නිකන් හිතමුකෝ ජනවාරි ඉඳලා මේ වෙනකොට ලංකාව සංචාරකින් ලක්ෂ 14ක් විතර ඇවිල්ලා තියෙනවා කියලා, හරිද? නිකන් හිතමුකෝ හොඳේ මේ සංචාරකින් ලක්ෂ 14 වැඩි වෙන්න ඕනේ රුපියල් 7425ෙන්. හරිද? කොහොමද ගහන නේද? ආ 10යි 39යි 5යි 0.3යි 0.3යි නේද? ඒ කියන්නේ කීයක්ද දන්නවද? රුපියල් බිලියන 11කට ආසන්නයි. කජුවට කොස්සට එහෙම නෙමෙයි නේද? මරු හොද්ද. හරිද? කොහොමද අවුරුද්දකට සංචාරකින් අපි හිතමු ලක්ෂ 20ක් 25ක් එනවා කියලා, කොහොමද එතකොට මේ සමාගමට නිකන් ඉඳලා ලැබෙන හොද්ද නේද? හොද්ද බොර වෙන හැටි නේද? ආ දැන් ඇමති ටිරාන් කියන්නේ මේ සමාගම තමයිලු ලෝකේ ඉන්න අංක 1. ඒක නිසා ටෙන්ඩර් මොකට දහනවා නේද? ප්‍රසම්පාදන නැහැලු මාරුනේ. ඉතින් ඔහෙලට හිතන විදිහට මේ රටේ ওই සියලුම දේවල් දෙනකොට අංක 1ම සමාගම් හොයලා දෙන්නකො නේද? ආයේ ටෙන්ඩර් මක්කටේ ප්‍රසම්පාදන මොකටේ නේද? ආ අනික කැබිනට් අනුමැතිය ලැබුණලු. හරි. ඒක අපි පැත්තක තියමුකෝ. පාර්ලිමේන්තු අනුමැතිය මේ VFS කියන සමාගමට හම්බුණාද? පාර්ලිමේන්තු අනුමැතිය හම්බුනේ වීසා ක්‍රමයට. හරිද? මෙහෙම සමාගමකට ලෝකයේ අංක 1 සමාගමකට දෙන්න කියලා පාර්ලිමේන්තු අනුමැතිය හම්බුණාද? ඈ කැබිනට් අනුමැතිය ලැබුණා කියමු. කැබිනට් අනුමැතිය කියන්නේ දේව වාක්‍යයද? ඈ දැන් කෙහෙලියට හොර බෙහෙත් ගෙන්නත් ඔය කැබිනට්ටුවමනේ දෙයි හාමුදුරුවනේ අවසර දුන්නේ. ඈ කැබිනට් අනුමැතිය ලැබූ පමණින් මේක දේව වාක්‍යවත් 100%ක්වත් නිවැරදි ක්‍රමයක් කියලා තීන්දුව වෙන්නේ නැහැ. හොඳේ ඔබට තේරෙනවද? මේ තාක් අප ලියමින් ඉන්නෙත් පෙන්වමින් ඉන්නෙත් මේ රට විනාශ කරන්නේ කවුද කියන කාරණාව කියලා. ඈ කිසිම හදිස්සි අවශ්‍යතාවයක් නැතිව අපේ රටේදීම කරන්න පුළුවන් කාරණාවක් හොඳටම කරමින් තිබියදී වීසා දෙන එක ගහින් ගෙඩියෙන්න වගේ කොහෙද යන සමාගමකට දෙනව නේද? ඔබට තේරෙනවනේ ගේම නේද? ආ ඒක ඉන්දියානුද චීනද ජපන්ද ජර්මන්ද අදාළ නැහැ. ඇයි දුන්නේ? දුන්න ක්‍රමය හරිද? දෙන්න හේතු මොනවද? මේ වගේ වැඩක්වත් කරගන්න තාක්ෂණික පරිගණක සොෆ්ට්වෙයාර් දැනුමක් නැති රටක්ද මේක අප්පා නේද? ආ ඒ අස්සෙන් කොහොමද කතාව? ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නේද? මේ යන යකා කොරහත් බිඳගෙන ආ රටටම වැඩේ දීලා යන්න හදන ගේම් කියන එක අපි අද ඔබට මතක් කරනවා. ඔව්. දැන් දැඩි විරෝධය හමුවේ නේද? රජය මේක ඊයේ රිවර්ස් කළා, අකුල ගත්තා. ඒ කියන්නේ කැබිනට්ටුව ගත්ත තීන්දුව උන්දලම අනුමත කරපු තීන්දුව දැන් රිවර්ස්. හරිද? දැන් තේරෙනවද ඔබට මේ රටට මොකද්ද වෙමින් තිබෙන්නේ කියලා? ඒ නිසා සිහිබුද්ධියෙන් මේ රටට වෙන දේ දිහා බලන්න කියලා අද 500 වෙනි ටෙලිවෙකින් ආරාධනා කරනවා.